පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා ජගත් පුෂ්ප කුමාර මැතිතුමා, ජානක වක්කුඹර මැතිතුමා, රොහාන් රත්නත්ති මැතිතුමා, ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා, පීවි චානක මැතිතුමා, කාන්ත බණ්ඩාර මැතිතුමා, අනුරුද්ධ දිසානායක මැතිතුමා, නීතිඥ රවුප් හකීම් මැතිතුමා, නීතිඥ චන්ද්‍ර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, දයාසිරි ජයසේකර මැතිතුමා, රෝහිත අබේගොඩ ගුණවර්ධන මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, විමල් ලංසා මැතිතුමා, ඇන්ත සමරවීර මැතිතුමා, එස් එම් එස් මුසාරත් මැතිතුමා, අලින් බණ්ඩාර ජයමහ මැතිතුමා, සෙම් මරික්කාර මැතිතුමා, රෝහිණි කුමාරි විජේරත්න මැතිනිය, චමින්ද විජේසිරි මැතිතුමා, සංජීව එදිරිමාන්න මැතිතුමා, ජගත් සුමිත්‍රා ආරච්චි මැතිතුමා, මේජර් සුදස්සන දෙනිපිටිය මැතිතුමා, නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, කුල් මහින්ද රාජපක්ෂ මැතිතුමා, එම් රාමේශ්වරම් මැතිතුමා, ශානෙක්කන් රාසමාණික්කම් මැතිතුමා, රාජිකා වික්‍රමසිංහ මැතිනිය, නීතිඥ මදුරු විතානගේ මැතිතුමා, මහාචාර්ය රන්දිත් බණ්ඩාර මැතිතුමා, මහාචාර්ය චරිත හේරත් මැතිතුමා. රාජගුරු කාර්ක සභාවේ ගන්න තීන්දුව ගණනාවක් තියෙනවා. රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවෙත් මේ විසාජන කියන්නේ අයවැය පිළිබඳව තීන්දුව ගන්නවා. දැන් අයවැය සම්බන්ධ සියලු තීන්දුව අරගෙන මේ ව්‍යවස්ථාදායකේ නීතිය අභිබවා විධායකට යා හැකිද? දැන් මේ මැතිවරණයට සල්ලි නැහැ. හැබැයි අයවැය ලේකම් සල්ලි වෙන් කරලා. ඒක ඔබතුමාලා හරියට සමා වෙන්නේ මේ මතන පඹයෝ වගේ වැඩ පිළිවෙලක් නියන්නේ. අපි කොච්චර වැඩක් මේවපත් කළ වැඩකුත් නැහැ. මේ වගේ නීති අනුකූල වැඩ විධායක ගන්න තීන්දුව හරහා මේ සියල්ල යටපත් වෙනවා. ඔබතුමාලා කියනවා විධායක එහෙම තීන්දුවක් ගත්ත කියලා ගත්ත තැනක් පෙන්වන්න. ඔබතුමාණෝ තීන්දුව ගත්ත කොහෙද කියලා. සිලෙක්ටඩ් ජනාධිපති කියනවා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ඡන්ද සම්බන්ධව තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි ආර්ථික සම්බන්ධව තීන්දුවක් ගන්න බෑ කියලා. මොකද්ද මේ සිලෙක්ටඩ් ජනාධිපති කියන්නේ? අධිකරණයට බලපෑම් කිරීමක් කරන්නේ. අනිත් පැත්තෙන් අයවැය සම්මත කරලා තියෙනවා. අයවැය රුපියල් බිලියන 10ක් දාලා තියෙනවා. ඒතර මේ පාර්ලිමේන්තුව හැල්ලු කිරීමක් කතානායකතුමා පත් වෙච්ච ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්නේ. එතුමන්ලට ඕන විදියට එතුමන්ලට හඳුන්වලා දෙන්න බෑ. මුදල් පිළිබඳව වග කියන්න ඕනේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ විපක්ෂයට තමයි ෆිනෑන්ස් කමිටි වල සභාපතිකම් හිතන් දීලා තියෙන්නේ. මෙතන ඇවිල්ලා බෙරියන් දෙන්න එපා. ඔබතුමාලාට ඔය එක තුනට තරගේ තියෙන්නේ සජ්ජා ප්‍රතිපක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් එක්ක නම් ඒක ඕගොල්ලන් බේර ගන්න. මේ වෙනකොට මැතිවරණය කල් දාලා නැහැ. රජයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා මුදල් කාර්ක සභාවට මේ දැන් කිව්වා විපක්ෂයට දීලා තියෙන්නේ කියලා. සභාපතිකම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මට කිව්වා ඔබතුමාව කිසිම ඡන්දයකින් නැතුව නිතරගයෙන් යෝජනා කරපු පරිදි පත් කරා කියලා. මිනිට්ස් ආවහම ඒකේ මේක නැති නිසා කමියුනිකේෂන් එකෙන් ඇහුවහම ඇයි මේක යන්නේ නැත්තේ කියලා ඔවුන් කිව්වා එහෙම දෙයක් වෙලා නැහැ කියලා. මහලේකම්තුමාගේ කාමරයට ගියා. ගිහින් මම එතුමාගෙන් ඇහුවා. ඒතකොට එතුමා කිව්වා එතුමාට තේරිච්ච විදිහට ඒකේ ප්‍රශ්නයක් තිබුණ නැහැ කියලා. ඇයි මේ සම්මත වීම දැනුම් දෙන්නේ නැත්තේ? විපක්ෂයේම නම් කීපයක් ඉදිරිපත්වුවා. මේක ආණ්ඩු පක්ෂය ගන්න සූදානමක් නැහැ. විපක්ෂයට ලබා දිය යුතුයි කියන තැනත් අපි ඉන්නවා. හැබැයි පුද්ගලයා පිළිබඳව එකකතාවයක් වෙන්න ඕනි. එතනදී ඒ කමිටුවේදී තීන්දුව අරගන්න තමයි අපි කල් ගත්තේ. විපක්ෂ සංවිධායකවරයා කියන කෙනාව පත් කළ යුතුයි කියලා ඒක කොහොමවත් කියලා නැහැ. මම විපක්ෂයේ සංවිධායක හැටියට හර්ෂ දසිල්ලා මැතිතුමාගේ නම යෝජනා කෙරුවා. ඇත්ත වශයෙන්ම කතානායක පිළිගත්තා එක. මේක අද ඉවර කරමු කියලා. ආණ්ඩුවට බෑනේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කරන්න. ඒක දම් කරන්න ඕනේ අපි. ඒක ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා නෙමෙයි කමිටුවක් හැටියට සම්බන්ධ වෙච්ච දෙන කමිටුව එකගතාවෙන් පත් කරන කතාවක් තමයි. අපි න්‍යායපත්‍රයට අපි දැනගන්න කැමතියි විපක්ෂයෙන් යෝජනා වෙච්ච වෙන නම මොකද්ද කියලා. ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි යෝජනා කරන විපක්ෂයේ නම මොකද්ද කියලා මං අහනවා. මම යෝජනා කිරුවේ අර්ශසිල්ල මැතිතුමා කියන මේ අය වෙන නම් එක දෙකක් කිව්වා. ඒක අපි කිව්වේ නෑ. විපක්ෂයට ලබා දෙනවා නම් යම් තනතුරක් ඒ තනතුර නම් කිරීමේ අයිතිය විපක්ෂයට හිමි වෙනවා. දැන් අද වෙලා තියෙන්නේ මේ රටේ හැමදේම ව්‍යාකූල තත්ත්වයට පත් කරලා තියෙනවා. අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ ජනාධිපති අවසාන වශයෙන් එතන තීන්දුව කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කාර්ක සභාවකදී එතන ඡන්දෙන් තෝරන්න ඕනේ. අපි විපක්ෂයට ඒක ලබා දෙන්න. සේරීම් කාර්ක සභාව විසින් තමයි සභාපතිවරයා පත් කරන්නේ ගරු මන්ත්‍රීතුමා. මේක ඡන්දයක් නෑ ගරු මන්ත්‍රීතුමා. ඡන්ද දෙකක් යෝජනා වුණොත් ඡන්දයක් තියෙනවා. ඒක තමයි නීතිය. පොඩක් ඉන්න වෙලාව දෙන්න. අපි ඡන්දෙත් පත් කරන මන්ත්‍රීවරු ඕන තරම් වෙලාව දෙන්න. මම කොළඹ දිස්ත්‍රික්ක දෙවනිය. ඡන්දෙත් පත් කරන මන්ත්‍රී දැන් ආණ්ඩු පක්ෂය කියනවා මේක විපක්ෂයට දෙනවලු. හරි විපක්ෂයට දෙනවනම් විපක්ෂය විසින් තමයි යෝජනා කළ යුත්තේ. මෙතන මේ පාතාලෙන් වගේ කතා කරන්නේ තර්ජනය කරන්නේ ඔබතුමාට. ඒවා මෙහෙ තියාගන්න බෑ. පාතාලේ එළිය තියාගන්න පාර්ලිමේන්තුවේ තියාගන්න එපා. මට නම් පාතාල චෝදනාවක් නැහැ, කප්පන් චෝදනාවක් නැහැ. කිසිම කෙනෙකුට ඔබතුමාට ඇඟිල්ල දික් කළා තර්ජනය කරන්න මේක කාටවත් අයිතියක් නැහැ. ඔය පුටුවට කරු කරන්න. හර්ෂ ශ්‍රී ලමතුමා කියපු කාරණාව ස්ථාවර නියෝග අනුව අපි පිළිගන්නවා. ඒක කමිටුවෙන් පත් කරන්න ඕනේ. කමිටුව පත් කරන්න ඕනේ. ඒකට එකකතාවයෙන් අපි පත් කරගත යුතු වෙනවා. අපි කිසිම ලාග ස්ථාවර නියෝගات පිටෝල ආණ්ඩුවෙන් පත් කරන්නවත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඊයේ දිනේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හර්ෂ සිල්ලා මැතිතුමාගේ නම යෝජනා කරලා තියෙනවා. ඒතර කතානායකතුමත් එකඟ වෙලා තියෙනවා. ඇයි එහෙමනම් මේක තව ප්‍රමාද කරන්නේ? මෙතන යම් ප්‍රශ්නයක් තියෙන හින්දානේ. විපක්ෂයට නම් මේක හිමි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එකඟතාවයෙන් ඒක ඉදිරිපත් කරාම ඒක ස්ථිර වෙන්න ඕනේ.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.